ගම්මන්පිල මහතා සමග මගේ මේ පුද්ගලික වෛරයක් නැහැ. නමුත් කාරණේ සම්බන්ධයෙන් තියෙන මත ගැටුම තවමත් තියෙනවා ඉදිරියටත් තියෙනවා. කොහොමද ඔබතුමා කිව්වනේ ඉල්ලා සිය යුතුයි කියලා. ඒක තමයි. කොහොමද කතා කරන්නේ? නෑ ඒක තමයි එහෙම කිව්වා. ඉතින් ඒක ඉල්ලා එතුමා ඉල්ලා සුන් නෑ. ඔහොට්ටුවේ පොදුජන පෙරමුණේ ලේකම්තුමා අඩු ගානේ ඇමතිට ඉල්ලා සෙන්න කියු මිනිහත් අන්තිමේ ඇමති වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරා ඒ පැත්ත විශ්වාස භංගයට විරුද්ධව. ඒකෙන් තේරෙන්නේ ඒගොල්ලෝ අන්තිමේ ගොල්ලොන්ගේ අර 69 ලක්ෂ රාතල් දෙන්න හදනවා. ඔක්කොම ඉන්නේ එක බෝට්ටුවේ. මේකෙදි මේ යෝජනාව සම්බන්ධයෙන් කනගාටුම දායක තත්ත්වය තමයි ආණ්ඩු පක්ෂයේ සාගර කාර්යවසම් මහතා ඇතුළු ඒ විරුද්ධ වුණ හැමෝමත් උදේ ගම්මන්පිල මහතා නිවැරදි තෙල් විදු වැඩ කිරීම සාධාරණයි ඒක හරි කියලා ඡන්දය දුන්නා. මේ ජනතාවට මොකද්ද මේ කරන්නේ? නෑ අදත් ඊයේ විරුද්ධයි තෙල්මිල වැඩි කිරීම සම්බන්ධව ගැටලුවක් නැහැ. ඒකට විරුද්ධයි පරස්පරතා ආණ්ඩුව ඇතුලේ තුමුණත් තෙල්මිලට එරෙහිව හඬ නැගුවත් ආණ්ඩුව රැක ගන්න ඕන. මොකද සජිත්ලට රනිල්ලට නැවත යහපාලනය කියලා රට විනාශ කරන් දෙන්න බෑ. ඉතින් ලැජ්ජයි නේ පරාජයයි. එහෙම එකක් නැහැනේ. මේ දෙබිඩි චරිතය රඟපානවා කියලා දෙලිදරව් වුණා. දැන් හෙට ඉඳන් ආයෙ ආවිල්ලා ගම්මන්පිලට විරුද්ධව කතා කරන්න බෑනේ. මේ ජනතාවට තේරුම් අරගන්න පුළුවන් වෙලා තියෙනවා මේ ආණ්ඩුව බොරු නාට්‍යයක් රඟපෑවි. තෙල්මිල වැඩි කිරීමට අපි කොහොමත් එකඟතාවයක් නැහැ. තෙල්මිල අනිවාර්යයෙන්ම අඩු කරන්න ඕනේ, ජනතාවට සහන දෙන්න ඕනේ. නමුත් මේ දේශපාලන උප්පරවැට්ටි වලට අපි අහුවෙන්නේ නැහැ. අපිට පෙන්වන්න ඕනේ රටට ආණ්ඩුවේ නිරුවත. උදේ ප්‍රභාත් ගම්මන්පිලවත් ආරක්ෂා කරගත්තා. ජනතා විරෝධයේ මැඩ පවත්වන්න සාගර කාර්යවසම්ල වගේ බොරු නාට්‍ය පෙන්නලා මහ ජනතාවගේ හිත හදන්නත් කටයුතු කළා. ආණ්ඩුව මේ දෙකෙන්ම දිනු අපි පරාදයි. අපි පරාද වුණා වගේම මේ රටේ ජනතාවත් පරාදයි. මේ පෙරදුනේ විපක්ෂයවත් සමග ජන බලවේගයවත් නෙමෙයි. මේ පෙරදුනේ මේ රටේ සමස්ත ජනතාව. දකුණු ආසියාවේ තියෙන අඩුම තෙල් මිල ලබා දෙන රට තමයි ශ්‍රී ලංකාව. මාසෙන් මාසෙට තෙල් මිල වැඩි වෙන්නේ. අපි ජනතාව වෙනුවෙන් මාස කීපයක් ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වුණත් අපි ඒ මිල ස්ථාවරව පවත්වාගෙන ආවා. මේ අවස්ථාවේ නොහැකි හින්දා තමයි අපිට තෙල් මිල වැඩි කරන්න උනේ. මේක ජයග්‍රහණය කිරීම නෙමෙයි අපිට අවශ්‍ය වෙලා තිබුණේ. මේ සියලු දෙනාම කතා කරපු අය කියලා තියෙන බොරුවක්. මොකද හැමදාම මේ රජය බලයට පත් වුනේත් බොරුවෙන්. දැන් බලයට පත් වෙලා මේ රජය කරගෙන යන්නේත් බොරුවෙන්. ඒ නිසා අපි මේ බොරුව රටට හෙළි කරා. රටේ ජනතාව දැන් දන්නවා කවුද ඇත්ත කියන්නේ, කවුද බොරු කියන්නේ, රටේ ජනතාව රවට්ටන්නේ කවුද කියලා මේ විශ්වාස භංගයෙන් මනාවට ඔප්පු වුණා. මේ වගේ විපක්ෂ නායකට තව තව ආරක්ෂාව දෙන්න ඕනේ. ඔහු ආරක්ෂා කරන්න, ඔහුගේ කණ්ඩායමත් ආරක්ෂා කරන්න. මේ වගේ බුද්ධියකින් 100කින් වැඩ කරන්නේ නැති විපක්ෂයක් තමයි අද ඉන්නේ. ඒක තමයි යථාර්ථය. ඒ නිසා මේ නැවතවරක් ස්තුතිවන්ත වෙනවා. රජයේ ශක්තිය පෙන්නඳ අපිට අවස්ථා ලබා දීම ගැන. දැන් තෙල් මිල අඩු වෙයිද මේ මෙහෙම කරනකොට? තෙල් මිල අඩු වෙනලාට අඩු වෙනවා, තෙල් මිල වැඩි වෙනකොට වැඩි වෙනවා. ඒක ඕන පුද්ගලෙක් දන්න ඔය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ගෑස් මිලත් එහෙමයි. මේ අපි ලංකාවේ නිපදවන දේවල් නෙමෙයිනේ. තෙල් මිල නගපු ඇමතිවරයාට සුබ පැතුම් දීලා ගෞරවය දීලා දීර්ඝායු පතලා මේ රටේ ඒගොල්ලෝ මේ ජයග්‍රහණය කරේ අහිංසක මිනිසුන්ගේ අනාගතේ විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ බඩ වියත රැකගන්න තමුන්ගේ දවසට යන වියදම තමයි ඒගොල්ලෝ මේ පාවා දුන්නේ කියන එක විශේෂයෙන් මතක් කරන්නේ. දාලා පෙරදුන පළවෙනි වෙඩි උන්නේ උස්සක් උඩ. විපක්ෂ කියන්නේ ජනතාව පෙරදුනා කියලානේ. නෑ ජනතාව නෙමෙයි පෙරදුනේ. මම මේ කුමන්ත්‍රණය කටවපු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.